වේගය මිනිසුන්ගේ ජීවිතයට ඕනම කරන දෙයක්. කාලය අපිට මාරු කරන්න බෑ, වෙනස් කරන්න බෑ. ඒත් වේගය අපිට පාලනය කරන්න පුළුවන්. කාලයට ඕන විදියට කාලය ගත වෙන්න දුන්නොත් අපිට ගොඩක් කල ජීවත් වෙන්න පුළුවන්. එහෙන් අලව්ව, එහෙන් මොල්ගහ වෙද. මම මේ ඉන්නේ යාන්ගල් මෝදර. යාන්ගල් මෝදර කිව්වම සිද්ධීන් කීපයක් මතක් වෙනවා. වැඩිපුරම හිතට එන සිද්ධිය මොකක්ද? පොඩක් අතීතයට ගියොත් අවුරුදු 13කට කලින් හරියටම 2005 අප්‍රේල් 27 මේ වගේ වෙලාවක මේ වගේ පරිසරයක වෙච්ච සිද්ධියක්. ලංකාවට උවමනාම කරන ලංකාවේ ඉන්න පුරවැසියන් කිහිප දෙනෙක්ගේ ජීවිත අහිමි වෙච්ච මොහොතක්. ජීවිත 41ක්. කොළඹ කොටුවේ ඉඳන් දඹුල්ල බලා ධාවනය වෙන සීග්‍රගාමි දුම්රියක්. මේ විතරක් නෙමෙයි, සාමාන්‍ය පරිදි කොළඹ ඉඳන් නුවරට යන බස් රථයක්. මෙන්න මේ ප්‍රවාහන මාධ්‍ය දෙක අතර තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. අපි ආවේ පොඩි පසුවිපරමකට. මෙතන ඒ වගේ අනතුරු අද වෙන විට වෙන්නේ නැද්ද? ආරංචි වෙච්ච විදියට අවුරුද්දකට එකක් හරි, ඒ කියන්නේ එක ජීවිත අනතුරක් හරි මෙතනින් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ පැත්තේ ඉන්න ජනතාවයකට කියන්නේ බිලි ගන්නවා කියලා. මෙතන බිලි ගන්න තැනක්ද? පීලි දෙක අතර මැදට තමයි මම එන්නේ. පේනවා මේ පීලි දෙක අතර මැදට එද්දි පොඩ්ඩක් මෙතන අමාරුයි. මොකද වංගුවක් තියෙන්නේ. මේ වංගුවත් එක්ක හරේ ඉඳන් එන වාහනවලටත් මෙහි ඉඳන් එන වාහනවලටත් පොඩ අමාරුයි මේ වංගුව ගන්න. මොකද මේ පැත්තෙන් කෝච්චියක් ආවොත් එම අනතුරක් සිද්ධ වෙන නිසා. ඒත් මෙතන තියෙන මේ පර්වතේ ශේෂ වෙච්ච කොටසත් එක්ක අර පැත්තෙන් කෝච්චියක් එද්දි පෙහෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම කාර්යය මෙතන අනතුරු වැඩිපුර සිද්ධ වෙන්න. ඒ කොහොම වෙතත් එහා පැත්තේ තියෙනවා දුම්රිය ගේට්ටුවක්, මෙහා පැත්තේ තියෙනවා දුම්රිය ගේට්ටුවක්. මේ ගේට්ටු දෙක තිබ්බට මෙතන වැඩක් තියෙනවද? මිනිස්සු වෙච්ච අපි අර අපි කියනවනේ කොච්චර අනතුරු වළක්ව ගන්න හේතු සාධක තිබ්බත් අපේ හදිස්සියට අපි ඒවත් කඩාගෙන යනවා කියලා. අන්න ඒ වගේ නිසා අදටත් මෙතන අනතුරු සිද්ධ වෙන තැනක්.